आयोवा कालीन प्रवृत्ति वार्ताकर्णे प्रमुखया सियत सवसहाय प्रधान प्रवृत्ति विकाशयमे मम कविंदु विजयवर्धन प्रथमेन सिरस्ताल अदत रटपुरा गैस पिपिरीम गैस पुपुरवला समागम विकुणाइद पिटुपास सिटिन्ने आंडुवद हरिन प्रश्न कराई हेम मोहतकम माध्यवेदीन आरक्षा कल हेटी माध्यवेदींट रक्षणीय देमिन अगमति महिंद कियाई वेंदेसिलांते सह कोमिसलांते गन सजित पवसाई ओमिक्रोन डेनटमत लंकावट ऐवित तिबेन्न पुलुवन विशेषज्ञ वैद्य हेमंत कियाई विदेश රටවල සිට පැමිණෙන සියලු දෙනාට PCR කරන්න ඔමික්‍රෝන් ආවොත් නීති දැඩි කරන්න වෙයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි ඔමික්‍රෝන් ඉන්දියාවටත් කර්ණාටක ප්‍රාන්තයෙන් ආසාදිතින් දෙදෙනෙක් ඔමික්‍රෝන් ආසාදිතයෙකු පළමු වරට ඇමරිකාවෙන් ආසාදිතයා එන්නත් දෙකම ගත්තයි ඇතුලේ ඉන්න අමාරු බව රෝහණ ලක්ෂ්මන් කියයි එළියට ගියොත් කරන දේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී मास अटकट पसु असाद साली निदोस कोट निदहस कराई असाद साली गेन फैमिनी लिकल पार्लिमेंटु मंत्री वरुण तिदनाट अधिकरनेट एन्नै नियोग सालीट उ असादारनेट वंदी गेवन नियोग्याक अधिकरने निल्लाई रसायनिक पोहर सहनादारे देनवद पार्लिमेंटु एदी प्रश्न कराई यूरिया मिटिय रुपयल दह दोलस दाह पैनला रोहन भंडार पार्लिमेंटु एदी असाई මට අයිති වතුර පොහොර ප්‍රශ්නය කෘෂිකර්ම ඇමතිට දෙන්නම් චමල්ගෙන් රෝහණ බණ්ඩාරට පිළිතුරු දිවයින පුරා ගොවීන් රසායනික පොහොර සහනාධාරය ඉල්ලයි පිට රුපියල් 6ට 7ට තියෙන වරායට රුපියල් 40ට දෙන මාස් ගැන පාර්ලිමේන්තුවේ කතා ප්‍රථමයෙන් දේශීය පුවත් गैस सिलिंडर आश्रित पिपिरीम वलट हेतु अदवन तेक वगकीमें युक्तव निश्चितव प्रकाश करन्नट किसिदु बलधारेको समत्वेला नहे तमन्गे सिलिंडर पुपुरन्ने नतिबव समागम अवधारणे करनवा गैस कांदुवीम निसा एतिवन गिनिगेनीम निसा पिपिरीम सिदुवन बवाय समागम पवसन्ने रेग्युलेटर एतुलु बाल उपकरण पिपिरीमट हेतु बव सैम विटम लिट्रो समागम पवसनवा नमुत गैस वल संवितीय विनास्किरीम पिलिबंदव समागम किसि वक पवसन्ने नहे अद गृहणियन हेलमेट दाला कैम पिसिन तनट एविल्ला एत्तटम लंकावट गेन्वन मे गैस वल प्रमितिय कोहेद कौद कवदाद बेलुवे कियन एक बरपतल प्रश्नयक हेमोम एकिनेकाट बोले पास करनवा अंतिमट पुपुरन गैस निसा लिट्रो समागम काट हरि विकुणला दायद कियला अद पार्लिमेंतु मंत्री हरिन प्रणांदु महता प्रश्न कर सिटिया රටපුරාම ගෑස් සිලින්ඩර ආශ්‍රිත පුපුරා යාම් වාර්තා වෙනවා. අදත් එවැනි සිද්ධි කිහිපයක්ම අපට වාර්තා වුණා. අතලයට වගේ ගෑස් එක ලිපේ දැම්ම උණුතර අත් කරන්න දැම්මා. ලින කොටන සද්ද කාව පුපුරල සද්ද කාව බලන කොට ලිපේ පුපුරලා රාජකාරියට යන්නේ ඔයලා ගෑස් ඔක්කොම ඔෆ් කරලා ආයේ පැයකින් විතර ටයර් ගඳක් වගේනවා ඊට පස්සේ අපි අනිත් පැත්තේ පුපුරලා ගියා අපි මේ කලබල වෙලා එළියට පෑන්න ඔක්කොම ළම नोवन बब पिलगती ඒ බව අමාත්‍ය ඩලස් අලහප්පෙරම මහතාත් ප්‍රකාශ කළා. කාලයක් ගෑස් නැතුව ජනතාව පෝලිම් වල හිටියා. පෝලිම් වල ඉඳලා ගත්ත ගෑස් සිලින්ඩර දැන් ගෙදර තියාගන්න පවා ජනතාව බිය වෙලා. අපේ රටේ බොහෝ දේවලට නිවැරදි නියාමන නැහැ. කැමැති කැමැති විදිහට රට තුලට ඕනම දෙයක් ගේන්න පුළුවන්. ගෑස් කතාවත් එහෙමයි.
අදටත් ගෑස් පරීක්ෂා කරන නියම ක්‍රමවේදයක් නැහැ කියලා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා. අපේ රටට ප්‍රමිතිකාර්යංශයක් තියෙනවා. හැබැයි ප්‍රමිතිකාර්යංශයට හැකියාව තියෙන්නේ හිස් ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය මනින්න විතරයිලු. අදත් පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළා. මේ සභානායකතුමායන් අහන්න කැමති අර ගෑස් ප්‍රශ්නේ වාර්තාවක් අද අපිට හම්බෙනවද නැද්ද කියලා. ඊයේ දිනේ විශේෂ උපසදේශක කාර්යක සභාවක් රැස් කරන්න කිව්වා. ඒ අනුව රැස් වෙන විපක්ෂ නායකතුමයි මන්ත්‍රීවරු යමතිවරු සියලු දෙනා කාර්යක සභාවේදී ගත්ත තීරණේ වාර්තාවක් අමාත්‍යම ලබා දුන්නා. ලංකාවේ නියම රසායනාගාරයක් we haven't got a laboratory for the testing. ආණ්ඩුව මං හිතන්නේ ඔය මිලියන 250ක් 500ක් දැම්ම ඒක කරන්න ඕනේ නැත්නම් අපිට වෙලා තියෙන මේ කල්යන්නේ මේ මේ හේතු වලින් මේ රසායනගාර ඇතිකරන එකයි ප්‍රධාන කාරණය. අවසානකට ආවා අද වාර්තා ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවායි කියලා. ඔබතුමාට කියන ඉති ගැන පොඩ්ඩක් හොයලා බලන්න කියලා. ඒක තමයි ඉතියාගේ හිටපු අගමැතිතුම ඇහුවෙත් ඒ කාරණේ. දැන් සමහර කට්ටිය කියනවා ප්‍රොපේන් 50ක් වැඩි කරලා තියෙනවා කියලා. මේ 50 50 උනායි කියලා. ප්‍රොපේන් ඩොලර් 40ක් විතර වැඩි. මේ ගෑස් ගේන්න බැරි සල්ලි නැති අපි ඇයි මේකට ප්‍රොපේන් 50ක් ගහගන්නේ? දැන් කියනවා කරාමයක ප්‍රශ්නයක් තියෙනවායි කියලා. ඒකත් නෙමෙයි. මම සභාව විශාල ගේමක මුල් ආරම්භයක් තමයි ගෑස් සිලින්ඩර් පුපුරන්නේ. ගෑස් පුපුරනකොට ගෑස් සිලින්ඩර් වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. අන්න මාර ඇත්තටම අපි හිතුවට මොළ හතේ බඩු තමයි. සුප්පිරි මොළ හතේ බඩු. මොළ හතක්ම තියෙන්න ඕනේ ඔය වගේ ගේමක් ගහලා ලිටර එක විකුණන්න. නැට්ට උඩ දාගෙන කෑ ගැහුවට ගෑස් සිලින්ඩර් පුපුරන එක පිටිපස්සේ මේ ආණ්ඩුවේ ඉන්නවදයි කියන සැකේ අපිට මතුවෙනවා. ඇත්තටම ජනතාව තුල ඇති සැකේ සාධාරණයි. ගෑස් සිලින්ඩර් ඇතුලේ තියෙන ද්‍රවීකృత ගෑස් වල ප්‍රමිතිය හෝ අනුපාත වෙනස් කරලාද කියලා අද සෑම අංශයකින්ම ප්‍රශ්න කරනවා. ඒ ගැන ස්වැන්න මොරටුව විශ්වවිද්‍යාලයටත් බාර දුන්නා. තාමත් නිවැරදි පිළිතුරක් නැහැ. ජනාධිපතිතුමාටත් විශේෂ කණ්ඩායමක් පත් කරන්න සිදු වුණා. ඒ විශේෂ කණ්ඩායම පිපිරීම් සිදු ස්ථානවල ස්ථානීය පරීක්ෂා ආරම්භ කරලා තිබෙනවා. ඇත්තටම ලිට්‍රෝ සමාගම මෙම ගෑස් සිලින්ඩරවල ඇති බියුටේන් සහ ප්‍රොපේන් අනුපාත වෙනස් කළාද? ඒ නිසාම යම් වැඩි පීඩන තත්ත්වයක් ඇති වී ගිනි ගැනීම් සිදු වෙනවාද යන්න ගැන තවමත් නිශ්චිත පිළිතුරක් නැහැ. ලිට්‍රෝ සමාගම මීට පෙරත් ජනතාව රැවටු බව පාරිභෝගික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඊයේ ලිට්‍රෝ සමාගම පැවතු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය ඉදිරියේ ඔවුන් අසරණ වුණා. අඩුම ගානේ අපේ රටට ගෑස් ගේනකොට නැවෙන් එන්නේ මොනවද? එහි ප්‍රමිතිය කුමක්ද කියලාවත් බලන්නේ නැති බව දැන් අප දන්නවා. එහෙම එකේ මේ ගානටවත් පිපිරලා නතර වෙන එක ලොකු දෙයක්. නැවෙන් ගොඩ බාන්න පෙර ගෑස් වල ප්‍රමිතිය බලන්න කියලා දැන් නියෝග කරලා තියෙනවා. නමුත් ඊට ඇති පහසුකම් මොනවද කියලා ජනතාවට දැන ගැනීමට අයිතියක් තියෙනවා. ලිට්‍රෝ සමාගම පවසන පරිදි මාධ්‍ය ග්‍රීස් යකෙක් මවනවලු. එහෙමනම් මාධ්‍ය මවපු ග්‍රීස් යකා පාර්ලිමේන්තුව දක්වාම ගිය බව අප දන්නවා. පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ හැමෝම මේ ගෑස් පිපිරීම් ගැන දිගින් දිගටම ප්‍රශ්න කරනවා. ඊයේ උදේ විශේෂ උපදේශක කාරක සභාවේදීත් මේ පිළිබඳව කතා වුණා. මොරටු විශ්වවිද්‍යාලයට යව සාම්පල සහ තවමත් ප්‍රතිඵල ලැබී නැති මාතෘකාවත් දිගින් දිගටම කතාබහට ලක් වෙනවා. දැන් බොහෝ දෙනෙකු පෙන්වා දෙන්න හදන්නේ රෙගියුලේටර් හෝ ඒ ආශ්‍රිත බටහා බාල උපකරණ නිසා අනතුරු සිදුවන බවයි. සමහරුන් පවසන්නේ චීනෙන් ගෙන බාල වීදුරු ලිප්පු පුරන බවයි. කොහෙන් මොනවා කවුරු ගෙන්නුවත් පුපුරනවා නම් ගෙන්නපු උදවියව නලවල වැඩක් නැති බව කිව යුතුයි. වහාම උපකරණ බාල නම් ඒවා ගෙනාපු සමාගම් නම්ගම් හෙලි කරන්න ඕනේ. රෙගියුලේටර් සහ බට බාල නම් වහාම වග කිව්තන් ඒ ගැන ජනතාව දැනුවත් කරන්න ඕනේ. ජනාධිපතිතුමාටත් මේ ගැන හොයන්න කමිටුවක් පත් කරන තැන්ට මේ ප්‍රශ්නේ දුරදිග ගිය බව පිළිගන්න අවශ්‍යයි.
වගකිවිතු ආණ්ඩුවක අවසන් වගකීම කූට ව්‍යාපාරකින් හෝ සමාගම් රැකීම වන්නේ නැති බව සත්‍යයක්. ඒ නිසාම ගෑස් ආශ්‍රිත පිපිරීම් ගැන සාධාරණ අපක්ෂපාති ස්වාබැලීමක් කරන්න ඒ පිළිබඳව දැනුම ඇති කණ්ඩායමක් පත් කළ යුතුයි. එතෙක් උපකරණ බාල නම් ඒ පිළිබඳව වහා දැනුවත් කරන්න. ගෙන් වූ සමාගම් හෙලි කරන්න. වෙළඳ පොලින් ඉවත් කරන්න. හැබැයි ඒ තුලත් තමන්ගේ රෙගියුලේටර් බට සහ උපකරණ වැඩි මිලට විකිරීමේ අරමුණක් තිබෙනවද කියලත් හොයලා බලන එක වගකීවිත්තන්ගේ වගකීමක් හා යුතුයකමක්. ලිට්‍රෝ සමාගමෙන්ම මිලදීගත් උපකරණ එක්ක සිදු වූ පිපිරීමක් පිළිබඳව අද ගයන් ගොඩින් වාර්තා වුණා. මේ අපි මේ ලිට්‍රෝ ගෑස් එකෙන් තමයි මේ හැමදේම අරගෙන තියෙන්නේ. වැඩි කාලයක් නෑ අවුරුදු එකහමාරක විතර කාලයක්. ඒගොල්ලන්ගේ මොනවා ප්‍රොමෝෂන් එකක් දෙන වෙලාවක තමයි අපි මේවා ගත් අවුරුදු 5ක් වැරන්ටි. ඔක්කොම බඩු ඒගොල්ලන්ගේ බඩු. ගෑස් පිළිබඳ සියලු පරීක්ෂණ වාර්තා ලැබී ඇති බව මීට ටික වේලාවකට පෙර රාජ්‍ය අමාත්‍ය ලසන්තාල ගේවන්න මහතා පැවසුවා. ඉදිරියේදී පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා බවයි ඔහු පැවසුවේ. වාර්තා සියල්ලක්ම දැනට ලැබිලා තිබෙන්නේ. ඒ අනුව අපි අද හවසත් දැන් සාකච්ඡාවක් පවත්වනවා. ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. සාමාන්‍යයෙන් රටේ ගෑස් සිදුවන අනතුරු වලට වඩා වැඩි අනතුරු ප්‍රමාණයක් මේ අවස්ථාවේදී සිද්ධ වෙන දේ අපි පිළිගන්න ඕනේ. මේ ප්‍රශ්නේ සඳහා අපි අවශ්‍ය විසඳුම් කණ්ඩායම් ලබා දෙන්න ඕනේ. මේ අතර ගෑස් පිපිරීම් ගැන දේශපාලන වේදිකාවේ ඇසුණු කතා කිහිපයක් දැන් මට නම් පෑදිලිය පේන්න තියෙන්නේ මේ කලමනාකාරීත්වය මේ සමාගම්වල මේකට වාක් කියන්න ඕනේ. ඉතමත් පෑදිලිය මං හිතන්නේ මේ පිළිබඳව ඉදා ඉක්මනින් තීන්දුව ගන්න ඕනේ. ඒ නිසා තමයි අධිකරණ ජනාධිපතිතුමා කොමිටියක් දාලා තිනා මේ පිළිබඳව විශේෂඥ දැනුමක් ගන්න සියලු දෙනා එකතු කරනවා. මං හිතන්නේ අදට වෙද්දී මේකේ රිපෝට් එක ලැබෙයි. ගෘහණියන්ට මේකට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නමුත් මේ සම්බන්ධව වහාම පියවර ගැනීම සම්බන්ධයෙන්ත් අපි සන්තෝෂ වෙනවා. මෙන්න මේ විදිහට කටයුතු කරනවා නම් මං හිතන්නේ අපිට මේ රටේ ඇති වෙන ගැටලු ඇති වෙච්ච ගැටලු බොහෝ දුරට විඳ ගන්න කමිටු දානවා කමිටු වල නිර්දේශයන් ඒ සමේ කමිටු කාර්යසාධක බලක කොමිෂන් සභාව හරහා ප්‍රශ්න යටපත් කිරීම සහ ප්‍රශ්න මගහැර යාම සඳහා උත්සාහයක් තිබෙනවා. පැය 24ක් ඇතුළත කතා කරලා මොකද්ද කියලා විස්තුමක් රට දෙන්න ඕන. මේගොල්ලන්ට එවැනි කිසිදු වගකීමක් නොමැති බව තමයි මේ කමිටු යටවීමෙන් පෙන්නුම් කරලා තිබෙන්නේ. සංවිධානය ඇසට් කරන්න ඕන. පාරිභෝග අධිකාරියට ඒක කරන්න පුළුවන්. අනාගතයේ ආපහු මේ ගෑස් සිලින්ඩර් පුපුරන එක නතර කරන්න නම් අපි දැන් තව තුන්වෙනි ආයතනයක් ඇති කරන්න ඕනේ ලංකාව තුල. ජාත්‍යන්තර මට්ටමේ පරිේශන ආයතනයක් පාරිභෝග අධිකාරියට දෙ පිටවීමේ වැරද්දක් නැහැ කරන්න පුළුවන්. ජනතාව විතරක් නෙමෙයි අපි ඔක්කොම බය වෙලා ඉන්නේ. ඒක අලුත් දෙයක් නෙමෙයිනේ. අපේ ගවලට ගෑස් තියෙන්නේ. මේවා දේවල් වෙන වෙන පක්ෂ වලටත් කරන්න පුළුවන්. ඒ නිසා මේ ගැන හොයන්න ජනාධිපතිතුමා අදහලා තියෙනවා. අපි මේ ගැන හොයනවා. ඔයලා මේකේ සත්‍යතාවය එළියට එයි. මේ ගෑස් සිලින්ඩර් නැමේ පිපුරන්නේ ගෑස් තමයි කාන්දු වෙන්නේ ඒ නිසා තමයි පිපිරීම වෙන්නේ කියලා අපි දැක්කර පිස්සු කුට්ටි ආරචිලා හැම ඇවිල්ලා මේ ගොන් කතා හැම කියනවා දැක්කා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සිලින්ඩරේ පිපිරෙව්වද කුස්සිය පිපුරුණාද මොකද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ජනතාවට මරබියේ තමයි රැයට නිදා ගන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි කඩගාටු වෙනවා මේ 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 තත්ත්ව පිළිබඳව රජයේ හැටියට. ඉතින් ඒක අපි මේ හිටපු ගම පාත් වෙච්ච එක. ඒ වැරද්ද කොහෙද කියලා හොයලා බලාගත්තට පස්සේ තමයි තීන්දුව දෙන්න වෙන්නේ. ඉතින් ඒක ඊට පස්සේ ඒ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අපි රජයේ අහිංසක අම්මල තමන්ගේ ජීවිත පරදුවට තියලා කෑමු යන්න සූදානමින් ඉන්නවා. දැන් කරන්නේ එහෙම. ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලනවා මේ ආයතනවල ලාභ තර කරගන්න ඒ ලාභය වෙනුවෙන් මිනි මරණ සූදානම් වෙන්න එපා. සාමාන්‍යයෙන් ගෑස් එකක් ලීක් වෙනකොට ගඳ එනවනේ. දැන් අපිට දැනෙන විදිහට ඒ ගඳ එන්නේ නැහැ. එතකොට ගෑස් එක ලීක් වෙලාවත් අපි දන්නේ නැහැ. මේක මේ මිනිස්සු මත දාන්න යනවා මේ පරණට මේ මේ රෙගුලේටර් පරණ හෝස් පරණ ලිප් තිබ්බා කියලා. එහෙනම් මෙච්චර කලුත් එවුවනේ පාවිච්චි කරේ. එහෙනම් මේ හැමදාම මේ දඩබඩ කාලා පුපුරන්න බෑ හැමතැනම. එහෙනම් මොකද දැන් විතර පුපුරන්නේ? හරි මේක ලැජ්ජා සහගතයි රජයක් හැටියට මෙහෙම මිනිස්සුන්ට සලකපු ආණ්ඩුවක් මං හිතන්නේ නැහැ මේ ඉතිහාසෙ මේ රටේ තිබුණයි කියලා. අන්තිමයි ගඳ නැතුව වැඩේ දෙන්නේ ආණ්ඩුව. මේ අතර තමන්ට පරීක්ෂා කිරීමට දුන් ගෑස් සංවිතිය පිළිබඳ වාර්තාව මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ කළ නොහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. අද පස්වරුවේ පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රසායනික ඉංජිනේරු KGH කෝදාගොඩ මහතා මේ බව පැවසුවා. LP ගෑස් සම්බන්ධයෙන් කතා කරනවා නම් අපිට ඉල්ලීමක් කරා ආර්බික ආරක්ෂක CA කන්සියුමර් ෆයර්ස් ඔතොරිටි එකෙන් LP ගෑස් සිලින්ඩර් කීපයක් පරීක්ෂණයට ලක් කළ දෙන්න කියලා. LPG අපි ලිට්ටු සමාගමටත් ලාබ් සමාගමටත් අපි දෙන්නේ නිවැරදි තත්ත්ව පරීක්ෂණයක් කළා. ඉතින් අපෙන් ඉල්ලීමක් කරා වෙළඳපොලේ තියෙන ගෑස් සිලින්ඩර් කීපයක් පරීක්ෂා කළ දෙන්න කියලා.
එතුමන්ලා අපිට සිලින්ඩර් ගෙනත් දුන්නා. ඒ පාරිභෝගික කටයුතු අධිකාරිය අපෙන් කරපු ඉල්ලීමට රාජ්‍ය ආයතනයක් විදිහට අපි ඒ සහයෝගය ලබා දුන්නා. මේක පරීක්ෂණයට සාම්පල අපිට දුන්න පාරිභෝගික අධිකාරිය එක්ක විතරයි අපි මේ මේකේ ප්‍රතිඵල ගැන සාකච්ඡා කරන්නේ. ඒක මාධ්‍යයට හෝ වෙන කාටවත් එක සාකච්ඡා ගන්න අපි රසායනාගාර නියමයන්ට අනුව අපිට එහෙම අයිති නැහැ. ස්ටෑන්ඩයක් විදිහට ප්‍රොපේන් මෙච්චරයි බියුටේන් මෙච්චරයි කියලා පරාසයක් නැහැ ලංකාවේ. ප්‍රමිති ආයතනයෙන් ප්‍රසිද්ධ කරපු එල්පී ගෑස් ප්‍රමිතියක් තියෙනවා. ඒගොල්ලෝ මට තේරෙන විදිහට ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ පරීක්ෂා කරන්නේ ගෑස් නොපිරවූ සිලින්ඩර් පමණයි කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ මට තේරෙන විදිහට. 430 kPa කියන එක ඔයා කියන්නේ දැන් SLI ආයතනයෙන් දීලා තියෙනවා මෙන්න වගේ ප්‍රමිතියක්. ඒ කියන්නේ නම්බර කියන්නේ එතකොට SLS ආයතනයෙන් දීපු LPG සම්බන්ධ ප්‍රමිතියේ පීඩනය 1430 kPa කියන එක තමයි ඒගොල්ලොන්ගේ නියමයේ තියෙන්නේ. ඊට අමතරව ප්‍රොපේන් කීයක්ද තියෙනවද, බියුටේන් කීයක් තියෙනවද කියන එක ඒක නෑ. ඒ ප්‍රමිතියට තමයි LPG අපි මේ වෙනකන් සප්පේලා තින්නේ. දැන් කොවිඩ් සම්බන්ධයෙන් වන පුවත්. අමරිකා එක්සත් ජනපදයෙන් ඔමික්‍රෝන් රෝගියෙකු හමු වී තිබෙනවා. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන්ද අද ඔමික්‍රෝන් රෝගීන් දෙදෙනෙකු හඳුනාගත් බවයි වාර්තා වන්නේ. නිල වශයෙන් ඔමික්‍රෝන් රෝගියෙකු අමරිකාවෙන් හඳුනාගත් ප්‍රථම අවස්ථාව මෙයයි. ඔහු දකුණු අප්‍රිකාවේ සංචාරය කළ අයෙකු බවයි වාර්තා වී ඇත්තේ. එසේම එන්නත්ගත් අයෙකුද වනවා. ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ පැතිරී තිබිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. මෙම නව කොවිඩ් වෛරස් ප්‍රභේදය හඳුනාගෙන තවමත් සතියක් පමණ කාලයකුයි ගෙවි ඇත්තේ. කොවිඩ් ඩෙල්ටා වෛරසය මෙන් 500 ගුණයකින් ව්‍යාප්ත වීමේ හැකියාව නව ප්‍රභේදය වන ඔමික්‍රෝන් සතු බවට උපකල්පනය කර තිබෙනවා. එසේම නව ප්‍රභේදය පිළිබඳ බරපතලම බිය වන්නේ දැනට ඇති එන්නත්වලට ඔරොත්තු දේවිද නැද්ද යන්නයි. ඒට හේතු ලෙස විද්‍යාඥයින් දක්වන්නේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ විකෘතිතා 50ක් පමණ හඳුනා ගැනීමට හැකිවීම නිසයි. විශේෂයෙන් මෙම ඔමික්‍රෝන් වෛරසයේ ස්පයික් ප්‍රෝටීනයේ විකෘතිතා 30ක් පමණ සිදුව තිබෙනවා. දැනට ඇති එන්නත් නිර්මාණය කර ඇත්තේ කොවිඩ් මුල් වෛරසයේ ස්පයික් ප්‍රෝටීනය පදනම් කරගෙනයි. වෛරසය විනාශ කිරීමේදී එන්නත පහර දෙනුවේ මෙම ස්පයික් ප්‍රෝටීනයටයි. අද ලෝකයේ ඇති සියලුම කොවිඩ් එන්නත් නිපදවා ඇත්තේ චීනයේ වූහාන් වලින් හමු වූ මුල් කොවිඩ් වෛරසයේ ස්පයික් ප්‍රෝටීනය පදනම් කරගෙනයි. දැන් අලුත් ප්‍රභේදය වන ඔමික්‍රෝන් ස්පයික් ප්‍රෝටීනයේ පමණක් විකෘතිතා 30ක් පමණ ඇතැයි වාර්තා වනවා. මේ නිසා වත්මන් එන්නත් කෙසේ ක්‍රියා කරනු ඇද්දැයි යන්න දැන් සොයා බලමින් තිබෙනවා. මේ සමග ලෝකයේ ප්‍රධානතම එන්නත් නිෂ්පාදනය කළ සමාගම් වන ෆයිසර්, මොඩර්නා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඇතුළු තවත් සමාගම් රැසක් දැන් කඩිනමින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. තවත් සති දෙකක් තුළ වත්මන් එන්නත්වල ක්‍රියාකාරීත්වය තහවුරු කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරෙනවා. එසේම නව බූස්ටර් එන්නතක් නිපදවනු ඇතැයිද ලෝක ජනමාධ්‍ය වාර්තා කරනවා. මේ අතර ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේද ඔමික්‍රෝන් කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් දෙදෙනෙකු තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරා. ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිතයෙකු පළමු වරට අමරිකාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඔහු පූර්ණ එන්නත්කරණයට ලක් වූ අයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනාගත් මොහු දකුණු අප්‍රිකාවේ සිට පසුගිය 22 අමරිකාවට පැමිණ තිබුණේ. අදාළ පුද්ගලයා පසුගිය 29 කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ වන විට ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් ඉන් කිසිවෙකු කොවිඩ් රෝගියෙකු බවට මෙතෙක් තහවුරු වී නැහැ. මෙම සිදුවීමත් සමග දකුණු අප්‍රිකාවේ සිට අමරිකාව බලා පැමිණෙන මගින්ගේ දත්ත එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට බහර දෙන ලෙසයි එරට ගුවන් සමාගම් වලට දන්වා ඇත්තේ. ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ලොව පුරා රටවල් 30කට ආසන්න සංඛ්‍යාවකට මේ වන විටත් පැතිර ගොස් අවසන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනය කළේ ඔමික්‍රෝන් වෛරසය ඉහළ ගෝලීය අවදානමක් සහිත කොවිඩ් ප්‍රභේදයක් බවයි. කොවිඩ් මර්ධන එන්නත් ලබා නොගත් වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලින් රටවල් අතර සංචාරය කිරීමෙන් වළකින ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටිනවා.
ओमिक्रॉन कोविड प्रभेदे मेवन मिटा लंका वुल पेतर तिबिय हेकि बव विशेषज्ञ वैद्य हेमंत हेरात महता प्रकाश कला कोविड रोगे यम प्रदेश वेगेन पेतरन बवट तहवर ऊहोत एम प्रदेश इलाक करगन मिन नियति परीक्षण सिदु करन पपाय ओहु वेडी दुरटात प्रकाश कले මේ ප්‍රභේදයේ ලංකාවට ඇවිල්ලා අපිට තාම හොයාගන්න බැරි වුණාද කියලා අපි දන්නේ නැහැ. ඒ තත්ත්වය තුළ ලෝකයේ කිසිම රටකින් කිසිම පුද්ගලයෙකුට එන්නේ නැති වෙන්න අපි මේක රැකවල් දැම්මත් මේක සමහර විට මේ වෙනකොටත් ලංකාවේ පැතිරලා තියෙන ඉඩ තියෙනවා. විශේෂයෙන්ම යම් ප්‍රදේශයක මේ රෝගය වේගයෙන් පැතිරෙනවා කියලා තේරෙනවා නම් ඒ ප්‍රදේශවලට ඉලක්ක කරලා අපිට වෙනම නියති පරීක්ෂාවක් කරන්න පුළුවන්. එහෙම තමයි අපි මීට පෙර ඩෙල්ටා වෛරසය හොයාගත්තේ. මේ අතර විදේශ රටවල සිට ලංකාවට පැමිණෙන සියලු දෙනා PCR පරීක්ෂණයකට යොමු කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කළ යුතු බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ යෝජනා කර ඇත්තේ. මේ රෝගය ආවා කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ PCR පරීක්ෂණයකින් මේ රෝගය තියෙනවා කියන බවට සැක පහල කරගන්න පුළුවන් අපේ විශේෂඥවරුන්ට. ඊට පස්සේ sequencing කියන පරීක්ෂණය මගින් තමයි අපිට හරියටම ඒක සනාථ කර ගැනීමට සිද්ධ වෙන්නේ. අපිට ඒ අවස්ථාව මිස් වුණොත් එහෙම අපිට අසාධ්‍ය රෝගීන් බොහෝ රෝගීන් වැඩිවීමක් දකින්න සිද්ධ වෙන්න පුළුවන් එක පාටම රෝහල් පද්ධතියට. ඒතර රෝගය ආවා කියලා දැනුවත් වුණොත් එහෙම මම හිතනවා යලි අපේ පෙර තිබ්බ ආකාරයටම මේ නීති පද්ධතිය යලි ශක්තිමත් කරලා ඒක රාශවීම් බලක් වයි. ලංකාවට ඇතුළු වෙන සෑම කෙනෙක්ගේම PCR පරීක්ෂණයක් කරන්න ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා ඉක්මනින් පැතිර යන ප්‍රවණතාවයක් පෙන්වනවා. නමුත් මේ රෝගය ඊට වඩා උත්සන්න තත්ත්වෙන් ඇතිවෙයිද කියන එක ගැන තාම පැහැදිලි නෑ. ඒ නිසා නැවතත් අපි දැන් මතක් කරන්නේ වහාම තමන්ට ඒ ලැබී ඇති තුන්වන මාත්‍රාව පමා නොවි ලබා ගන්න. නාවලපිටියේ Siri ධම්මරතන පිරිවෙනෙහි නායක ස්වාමින් වහන්සේ ඇතුළු එම පිරිවෙනෙහි වැඩ වාසය කරන සාමණේර හිමිවරුන් 8 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය අංශත හවුරු කළේ. අදාළ විහාරස්ථානයේ වැඩ වාසය කරන සාමණේර හිමිවරුන් 13 දිනක එම විහාරස්ථානයේම ස්වනිරෝධහනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. මේ අතර කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා ලබා දෙන ෆයිසර් එන්නතේ තවත් මාත්‍රා තුකයක් අද දිවයිනට රැගෙන එනු ලැබුවා. ओमिक्रॉन श्रीलंकाव तुलाध्याय दनगिनीम संधा परेशन आरंभ कर आचार्य चांदीम जीवंदर महता पवसनवा ओमिक्रॉन हदुना गेनीम संधा अवश्य सील उपहसुकम एति बवाई ओहु पवसान्ने मेसाते अंत्य वन विट ओमिक्रॉन रोगीन लंकावे सीटिनवादे अन्न निश्चितव सौख्यमात्यांशेट दनुम दिन बवाई आचार्य चांदीम जीवंदर महता पवसवे लोक सौख्य संविधान्य ओमिक्रॉन पस्वन प्रभेदे लेसनाम करन लब्दे पैतरी में वेगेद सलका बव महाचार्य नीलिका मालविगे महात्म्य पैवसुआ සැලකියුතු ප්‍රභේද හතරක් තිබුණා. ඒවා ටික දුරක් අධ්‍යයනය කළ තමයි ඒවට සැලකියුතු ප්‍රභේද කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නම් කරේ. එනමුත් මේ ඔමික්‍රෝන් ප්‍රභේදය ඊට වඩා කලින් එහෙම ප්‍රභේදයක් විදියට නම් කරන්න හේතුව ඒකේ තියෙන විශේෂ ජානමය විකෘතිතා සහ මූලික ලක්ෂණ වලින් සමහර වෙලාවට ඩෙල්ටා ප්‍රභේදයට වඩා ශීඝ්‍රයෙන් පැතිරීගෙන යාමක් දකින්නට ලැබුණා. දකුණු අප්‍රිකාවේ සමහර ප්‍රදේශ වලින් සමහර වෙලාවට තාම අපි මේක ගැන उपकरण අවස්ථාවක ඔමික්‍රොන් ප්‍රභේදය ලංකාවට ආවොත් හඳුනා ගැනීමේ හැකියාව අපසතුව තියෙනවා. දැන් අපි පසුගිය සතියේ ජාන විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කළා. ඒකෙදිත් අපි ප්‍රධාන වශයෙන් 100%ක්ම හඳුනාගත්තේ ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිතව වාර්තා වෙච්ච රෝගීන්. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අපිට විදේශයන්ගෙන් පැමිණි පුද්ගලයන්ගේ සාම්පල මේ ඔමික්‍රොන් ප්‍රභේදය තියෙනවද කියන සම්බන්ධයෙන් විශේෂයෙන්ම හොයා බැලීම සඳහා අපිට සාම්පල යොමු කළා තියෙනවා. ඉතින් අපි බොහෝ විට බලාපොරොත්තු වන අද සහ හෙට දින වෙන විට මේ පර්යේෂණ අවසන් කළ ඉවරලා වාර්තා බොහෝ විට සති අන්තය වෙන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය ලේකම්තුමාටත් අධ්‍යක්ෂ දෙනුතුමාටත් බාර දෙන්න දැනට ලංකාවේ ගිය සතියේ ඉදිරිපත් වූ ජාන විශේෂ වාර්තා දක්වා මේවන විට කිසිම රෝගයක් දැනට වාර්තා වෙලා නැහැ. හැබැයි මේවන විට අපගේ කරගෙන යන පර්යේෂණ ප්‍රතිඵල අපි දින දෙකක් ඇතුළත ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
මාධ්‍යවේදීන්ට තේරෙන්නේ නැති විදිහට රට හසුරවන නොඑක් බලවේග ගැන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළා. ඒ මෙරට ජනමාධ්‍යවේදීන්ට ප්‍රථම වතාවට ඇසිදිසි ආරක්ෂණාවරණය ප්‍රදානය කරමිනුයි. සෑම විටම මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට ක්‍රියා කළ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. ආණ්ඩු පත් කිරීමට සහ පෙරලීමට මාධ්‍යට හැකි වුණත් ආණ්ඩු පවත්වාගෙන යාමට මාධ්‍යට හැකියාවක් නැති බව අප තේරුම් ගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. එහෙම වුණොත් මීට වඩා ලොකු රක්ෂණයක් මාධ්‍යට දීමට සිදුවන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමන ඇසිදිසි රක්ෂණාවරණය ප්‍රදානය කිරීම අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී රක්ෂණලාභී මාධ්‍යවේදීන් පස් දිනක සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සුරතෙන් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම සිදු වුණා. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අල්හාපෙරු මහතා ඇතුළු මැති ඇමතිවරුන්ද රක්ෂණ හිමිකම් ඔප්පු මාධ්‍යවේදීන් වෙත ලබා දීම සඳහා එක්ව සිටියා. ඇසිදිසි රක්ෂණාවරණයේ ඔස්සේ ජනමාධ්‍යවේදීන් 3000කට ආසන්න සංඛ්‍යාවකට රක්ෂණාවරණය ලබා දීමට මේවන විටත් කටයුතු සංවිධානය කර ඇති බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. මේක දේශපාලන ඇමක් දේශපාලන වශයෙන් දෙන මානසික අල්ලසක් නෙමෙයි. අද ජර්නලිස්ට්ලා මාධ්‍යවේදීන් ඉන්නේ විශ්වයට ඩිජිටල් සංඛ්‍යාතයක දුරින්. ජනාතුමාගෙත් ඔබතුමාගෙත් මඟ පෙන්වීම අනුව තව වසර 4ක් 2025 දක්වා මේක කල් අරගෙන ශ්‍රී ලංකාවේ රූපහණි කලාව මුළුමනින්ම ඩිජිටල් කරණය කිරීම සඳහා වූ ව්‍යාපෘතිය දැන් ආරම්භ කළ තියෙන බව රටට සාඩම්බරයෙන් දැනුම් දෙන්නට ඕනේ. අපි විශ්වාස කරන සත්‍ය කුමක්ද? මාධ්‍ය කරුවා සහ දේශපාලකයා අතර තියෙන ඕන සම්බන්ධය, රාක්ෂයා සහ ආතුරය අතර තියෙන සම්බන්ධය නොව මාධ්‍ය කරුවා සහ දේශපාලකයා අතර තියෙනට ඕන සම්බන්ධය කට්ටඩියා සහ ආතුරය අතර තියෙන සම්බන්ධය බව. මාධ්‍යට භීෂණ එල්ල වුණු හැම අවස්ථාවකදීම අපි මාධ්‍යවේදීන් එක්ක හිටියා ඕන ආරක්ෂා කරන්න. සමහර කාලවල මාධ්‍යවේදීන්ගේ අතේ කහනූල් බැඳලා අපි ඔවුන් එක්ක ඉන්න බව කිව්වා. දේශපාලන මැරෙව් ගහලා මාධ්‍යවේදීගේ කැමරා උපකරණ කඩා දැම්මම අපි මාධ්‍යවේදීන්ට ඒව ආරංචි වුණා කියලායි මට මතක. මාධ්‍යත් එක්ක සුහද වැඩ කරන ඒක කලාවක් කියලායි මම විශ්වාස කරන්නේ. අපි මාධ්‍යට ශක්තියක් වුණොත් මාධ්‍ය අපිට ශක්තියක් වෙනවා. අපි කවදාකවත් මාධ්‍යට කිසි දෙයක් හැංගුවේ නැහැ. මාධ්‍යට යමක් හංගන්න රටේ ජනතාවට ඒ ගැන තියෙන උනන්දුව වැඩි වෙනවා. හංගන්න හැදෙන බොරු කතා වැඩි. අද පාර්ලිමේන්තුවේ සංවාද රූපවාහිනිය විකාශ වෙනවා. මම දන්නේ නැහැ කවුරුත් බලනවද කියලා. අපි බලයට ගේන මාධ්‍යවේදීන් ලොකු සේවයක් කරා කියලා කිව්වොත් ඒක නිවැරදි. දැන් අපි චෝදනා කරනවා. දැන් අපිත් එක්ක නැහැ කියලා. මේක 아무ත් දෙයක් නෙවෙයි. මාධ්‍යට ආණ්ඩු හදන්නත් පුළුවන්, ආණ්ඩු පෙළලන්නත් පුළුවන්. හැබැයි මාධ්‍යට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍ය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි. ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තට අපේ අය තේරුම් අරගෙන නැහැ කියලා තමයි මගේ හිතේ. මොදාම ආණ්ඩු මාධ්‍යට කළ චෝදනාවක් තමයි ආණ්ඩුවේ සංවර්ධන කටයුතු මාධ්‍ය දාන්නේ නැහැ කියලා. ඒක අපි එදා ඉඳම දැක්කා. මාධ්‍යවේදීන්ට දොස් කියලා වැඩක් නැහැ. ඒ කාලේ ඉඳලා මාධ්‍යවල හැටි එහෙම තමයි. ජනතාවත් රූපවාහිනී ප්‍රවෘත්ති වල සංවර්ධන පුවත් කියලා හෙඩින් කියපු ගමන් ප්‍රේක්ෂකයෝ නාට්‍යයක් බලන්න වෙන චැනල් එකකට මාරු කරනවා. මමත් එහෙමයි තමයි. බද්දුරට මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතන වලට මේක තේරෙනවා. අපිට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. මේ රටේ මාධ්‍යවේදීන් තේරුම් ගත යුතු තවත් දෙයක් තියෙනවා. මාධ්‍යවේදීන්ට නොතේරෙන විදිහට මේ රට හසුරවන්න නොඑක් බලවේග ක්‍රියාත්මක වෙනවා. ජනප්‍රිය තීන්දුව වෙනුවට අමාරු අසීරු තීන්දුව ගන්න වෙන යුගයකට තමයි අපි ආණ්ඩුව දැන් පත් වෙලා තියෙන්නේ. ඒ අමාරු තීන්දුව ගන්න අපි සූදානම්. රට වෙනුවෙන් ඒ තීන්දුව ගන්න වෙනුවෙන් වෙන්නේ දේශපාලන අනාගතය උවස් කරලා. සෞභාග්‍යයේ ලාන්තය වෙන්දේසි ලාන්තයක් වී වෙන්දේසි ලාන්තය පිපුරුම් ලාන්තයක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ හම්බන්තොට ප්‍රදේශයේදී.
ජනතාවට ජීවනෝපාය ජනතාවට ආදායම් මාර්ගන අහස උසට බඩු බින නැගලා මුළු සමස්ත ජන සමාජයේ බරපතලම මිනිස් ඛේද වාචකය ආර්ථික වර්ධන වේගය පළුදු වෙලා තියෙන උද්දමන වේගය නොවැම්බර් මාසයේ 9.9 ඒ නිසා සෞභාග්‍යයේ ලන්තය වෙන්දේසි ලන්තය වෙලා වෙන්දේසි ලන්තයේ පෝලිං ලන්තයක් වෙලා දැන් පෝලිං ලන්තේ පස්සේ දැන් පිපිරීමේ ලන්තය මේ අධිරේ මේ රට මෙහෙවන් පිපිරීමේ ලන්තයක් දැන් හදලා තියෙනවා දැන් මේ ක්‍රියාත්මක කරන්නේ කොමිස් ලන්තය නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර දැඩි මත ගැටුම් මේ දිනවල දක්නට ලැබෙනවා. ඒ අතර ඉදිරියේදී ගත යුතු තීන්දුව තීරණ පිළිබඳ සාකච්ඡා කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස් වුණා. ඒ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වෙලාවට තීන්දුව ගන්න පක්ෂයක් නේ හරි අතට හරි විදියට තීන්දුවක් ගන්න අය නිසා අපි නිවැරදි වැඩ කටයුතු ටික කරගෙන යනවා බලමු මට කියන්න තියෙන්නේ ප්‍රධාන පක්ෂය අනිකුත් දේශපාලන පක්ෂත් එක්ක වැඩ කරන විදිය ගැන හොඳ අවවාදයක් ඔජන පෙරමුණේ අසහාය නායකයා විදියට සලකන මහින්ද රාජපක්ෂ මහත්මයා දුන්නා ඊටත් එහා ගිහිල්ලා කතා කරනවනේදී ඒගොල්ලෝ පොජන පෙරමුණේ වෙන්න විදියක් නැහැ වෙන කවුරු වෙන්න ඇති තමන්ගේ පක්ෂ නායකයා කියන එකනේ වැදගත් වෙන්නේ අපි කල්පනා කරන්නේ ඒකයි ඒක පිළිගන්න බැර නම් ඉතින් අනික් කට්ටිය ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ පසුබල මන්ත්‍රීවරු කියලා ඔය සියලු දෙනා මේ මතේ නැහැ. එයා බොහොම හොඳින් අපිත් එක්ක වැඩ කටයුතු කරනවා. අර මං කිව්වේ අර වැසට කොඹ එනවනේ. ඒ කොඹ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔය කට්ටිය ඔක්කොම ඔය කතා කරන කට්ටිය අටපාස් කට්ටිය නෙමෙයිනේ. 10වත් සමත් කට්ටිය නෙමෙයි. අපි එක පෞලක පක්ෂයක්වත් කණ්ඩායමක පක්ෂයක්වත් කල්ලියක පක්ෂයක්වත් නෙමෙයි මේ වෙනකොට රටේ මතුවෙමින් තිබෙනවා ප්‍රශ්නයක් අපි එළියට බහිනවා නම් එළියට බහින්න ඕන මේ වන විට රජය ඇතුලේ අපිට ඉන්න අමාරුයි කියන කාරණාව අපි පිළිගන්නවා එකඟතා ඇති කරගත්ත කාරණා මේ වන විට ඉෂ්ට වෙමින් ඉන්නේ නැහැ අපි මෙතනින් එළියට ගියයි කියලා මොකද කරන්න තියෙන්නේ අපිට වැඩසටහනක් තියෙන්න අවශ්‍යයි අපිට ක්‍රමවේදයක් තියෙන්න අවශ්‍යයි එළියට ගියයි කියලා වැඩසටහනක් නොතිබුණොත් එම අපිත් වෙන්නේ මේ කාරණාවම තමයි අපි ස්ථිර වශයෙන් මේ ආණ්ඩුවේ තියෙන විරෝධතාවයට අපි එකඟ වෙනවා ඒ ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළ ගැහෙන කොටකට නායකත්වය දෙනවා ඒ වගේ රසායනික පොහොර තහනම ඉවත් කළ පමණින් හටගත් කෘෂිකාර්මික අර්බුදය තවමත් අවසන් වී නැහැ. ඊට හේතුව රජයේ රසායනික පොහොර ආනයනය කරන්නේ නැති බව පැවසීමයි. ඒ අනුව රසායනික පොහොර ආනයනය කිරීමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම හිමිවන්නේ පෞද්ගලික සමාගම්වලටයි. රජයේ පුන පුනා පවසන්නේ තමන් ආධාර දෙන්නේ හරිත කෘෂිකර්මාන්තයට පමණක් කියලයි. රසායනික පොහොර ආනයනයට රජය වහා මැදිහත් විය යුතු බවයි අදත් දිවයිනපුරා පොහෝ ගොවීන් ඉල්ලා සිටියේ. එසේම පාර්ලිමේන්තුවේද පොහොර සහනාධාරය පිළිබඳව අදත් කතා වුණා. බෝම්බ පුපුරනෝ වගේ එක රැයකින් රසායනික පොහොර තහනම් කළා. ඒ වෙනුවට කාබනික පොහොර යොදන්න කියලා ගොවීන්ට කිව්වා. කියෝ සැනින් දාන්න කාබනික පොහොර තිබුණේ නැහැ. කාබනික පොහොර නිෂ්පාදනය විනාඩියෙන් දෙකෙන් කරන්නත් බැහැ. අනික තේවලට දාන පොහොර බීවලට දාන්නයි, වීවලට දාන පොහොර කැරට් වලට දාන්නයි බැහැ. ඒ නිසා කාබනික පොහොර මොනවද තියෙන්නේ කොහෙද දාන්නේ මොන ශාකවලටද කියලා සූදානමක් නැතිවයි කාබනික පොහොර සංකල්පය ආරම්භ වුණේ. මේ සියලු තීරණවල අවසන් ප්‍රතිඵලය වුණේ චීනෙන් සහ ඉන්දියාවෙන් කාබනික නමින් පොහොර ජාති ආනයනය කරන්න සිදුවීම. චීන පොහොර නැවේ ප්‍රශ්නය තාමත් එහෙමමයි. ඉන්දියාවෙන් වැඩි මිලට ගෙනාව දියර පොහොර ශාක පත්‍රවලට දැම්මා. ගොවින් කිව්වේ වැස්සට හේදුනා කියලා. අදත් රටපුරා තේ, වී, එළවලු, බඩරිඟු, බීලූණු ගොවින් දහස් ගණනක් අසරණ වෙලා ඉන්නවා. ඇත්තටම අස්වැන්න කොපමණ ප්‍රමාණයකින් පහත වැටේවිද කියලා දැනට කියන්න බෑ. නමුත් සියලු භෝගවල අස්වැන්න අඩුම ගානේ 40%කින් පමණ පහත වැටේවි කියලා උපකල්පනය කරලා තියෙනවා. අදත් දිවයිනපුරා ගොවීන් තමන්ගේ දුක කියනවා. රසායනික පොහොර තහනම අන්තිමට රජය ඉවත් කළා. නමුත් දිගින් දිගටම රජය කියන්නේ තමන් සහනාධාර දෙන්නේ කාබනික වගාවට පමණයි කියලා. එවිට රසායනික පොහොර හිතු මතේ හිතු හිතු ගණන්වලට ගොවීන්ට අලෙවි කරන්නට පෞද්ගලික සමාගම්වලට හැකි වෙනවා.
අදත් ගොවි ජනතාව රජයෙන් මේ පිළිබඳව සහන ඉල්ලා සිටියා. මේ පොහොරතාන ආධාර දෙනක පොහොරතාන ආධාර බලාගෙන මේ වැඩක් කරා. කියන්නේ මේ ගොවිතැන් කරා මේ කිසිම ප්‍රයෝජනයක් නැහැ පොහොරතාන ආධාරත් නැහැ. සල්ලි වලට ගන්න මේ බාර පොහොරත් නැහැ. ලක්ෂ 1.20කට වැඩි ගන්නවා ඉරුම් පැකට් එකකින් සාමාන්‍ය. කොහොමත් පොහොර ඇටයක් වත් නැහැ කියන්නේ ජීවිතේට අපිට ඒ ආදායම කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ මේ වේදියට. රජයෙන් ආකාර විකල්පයක් කරලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. මේ බලන්න මේ ඉරු ගොවල හැටි. දැන් මේ වඩ මාසයකටත් වැඩි වෙනවා. ඉතින් මේ වගේන් අපි කඩලක් ගන්නෙ කොහොමද? එතකොට මේ බලධාරී බලධාරින්ගේ ඇසරෙන්න ඕනි මේ වට. බලධාරීනි මේ වට ඇත්තනම අපට පිළියමක් දෙන්න. ඔබ තුමල්ලට පුළුවන් නම් අපට මේ සරණ වෙන්න මේ අපි වැඳලා ඉල්ලන්නම් ජනාධිපති තුමනි ඔබ තුමත් ඔබ තුමාටත් මේ දේ පේනෙන්න ඕනේ නිකන් දෙනවා කිව්වා අපට පොර රජෙක් නිකමුත් නෑ දැන් සල්ලි වලටත් නෑ අපි නිකන් අනාතු ඉල්ලන්න ඩූරියා ටික දාලා තිබුණා නම් මේ මේ මුදුන් මල විතරක් ඇවිල්ලා නතර වෙන්නේ නෑනේ කරලත් එනවානේ මොකද්ද මහත්තයෝ මේ කුෂිකර්ම ඇමතුමාගේ මේ කතාවල තේරුම ගොයියන්ගේ අස්වැන්න ලොකු වෙන නම් ගොයියට අවශ්‍ය ඒ සාධක ටික ඕනේ ඒ රසායනික පොහොර ටික ඕනේ ඔබතුමා මේ කටුස්සා වගේ එක එක වෙලාවට එක එක කතා කිය කිය මේ ගොයියෝ අසරණම කරා මං හිතන්නේ මේ මේ දේශපාලන ඉතිහාසයේ කුෂිකර්ම ඇමතිවරයෙක් වශයෙන් ගොයියට ගහන්න ඕන විදියට ගහලා පරාජිතම කුෂිකර්ම ඇමතිවරයා වුණා රසායනික පොහොර ටිකක් හරි දෙනවා කියනවා නම් ගොයියන්ගේ හිත සතුටු වෙනවා ගොවි ජනතාව පත්ව සිටින අසරණ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේදීද අද කතා වුණා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විමසුවේ පොහොර සහන ආධාරය ජනතාවට දෙන්නේ නැද්ද කියලයි මේ රසායනික පොහොර පුද්ගලික අංශයෙන් ගෙනුනොත් අද අපිට දැනගන්න තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ගරු ඇමතුමනි අපේ රටේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා එතකොට මේ කෘෂි රසායන ද්‍රව්‍ය ගෙන්නනකොට රසායනික ද්‍රව්‍ය ගෙන්නන ඒ සමාගම් වලටත් මේ ඩොලර් ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙයිද ඒ වගේම අද වෙළඳ පොලේ විදේශ ලෝක වෙළඳ පොලේ යූරියා වල ටොන් එකක මිල සැහැනට ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ අනුව එනකොට යූරියා මිටියක් සාමාන්‍ය 10-18 වැඩි මුදලකට වගේ පත් වෙයි කියන එක තමයි අපිට දැනගන්න තියෙන නිසා නැවත ඔබතුමාලා පොහොර සහන ආධාරය ලබා දීලා මේ යූරියා සඳහා හරි ගොවියන්ට යම්කිසි වැඩවල සැලැස්මක් කටයුතු කරන්න සූදානම්ක් තියෙනවද කියන එක තමයි දැනගන්න තියෙන්නේ. අරු කතානායකතුමනි මට තියෙන්නේ වතුරත් එක්ක ගනුදෙනු. දැන් යූරියා දැම්මම 30%ක් පමණයි ගහකට උරා ගන්න. ඉතුරු ටික ඔක්කොම අපිත් එක්ක හොදගෙන ඇවිල්ලා වැවේ ඉතුරු වෙනවා. දැන් මේ පිළිබඳව මම හිතන්නේ ඔබතුමාගේ ප්‍රශ්නය මම යොමු කරන්නම් කෘෂිකර්ම ඇමතුමාට එතුමාවට පෞද්ගලිකවම ඒ සඳහා පිළිතුරක් එවයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතාව අද නිදොස් කොට නිදහස් කළා. ඔහු මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියා. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව අද පෙරවරුවේ ලබා දුන්නා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ විත්තිකරු විසින් ජාතින් හෝ ආගම් වලට පවතින සංහිඳියාව බිඳ යන ආකාරයෙන් හා ජනතාව අතර ක්‍රෝධය වර්ධනය වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කර ඇති බව ඔප්පු කිරීමට පැමිණිලි කරුවන් අසමත් වී ඇති බවයි. ඒ අනුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හේයින් විත්තිකරු නිදොස්කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළා. ඉකුත් මාර්තු මාස 9 වනදා කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අසත් සාලි මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳව නීතිපතිවරයා විසින් අසත් සාලි මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණා. මෙම ප්‍රකාශය තුළින් ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා කොට අසත් සාලි මහතාට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ හමුවේ මෙම අධිචෝදනා ගොනු කර තිබුණා. මේ අතර තමන්ට එරෙහිව ද්වේෂ සහගත පැමිණිල්ලක් සිදු කිරීම වෙනුවෙන් පැමිණිලිකරුවන්ගෙන් වන්දි අය කර දෙන ලෙසට ඉල්ලා අසත් සාලි මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සල්කා බැලූ කොළඹ මහාධිකරණය එම නඩුවේ පැමිණිල්ල ඉදිරිපත් කළ මොහොමඩ් මුසම්මිල් නිමල් පියතිස්ස සහ ජයනන්ද වැල්ලබඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙබරවාරි මාස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද නොතේසිද නිකුත් කළා. අසත් සාලි මහතා නිදොස්කර නිදහස් කරමින් තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසුව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයේ හමුවේ මෙම ඉල්ලීම සිදු කළා. මෙම නඩුවේ පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3 දෙනා තම සේවාදායකයාට එරෙහිව ද්වේෂ සහගත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඒ වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17(2) වගන්තිය යටතේ වන්දි අය කර දෙන ලෙසටත් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා තිබෙනවා. එයනු අදාළ පැමිණිල්ල සල්කා බැලීම සඳහා ලබන පෙබරවාරි මාස 21 වනදා කැඳ
කණ්ඩායමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට මොහොමඩ් මුසම්මිල් ඇතුළු පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෙදෙනා වෙත නොතීසි අද නිකුත් කළා. කොරෝනාව ගරානාවක් කරන් මාස්ක් එකනොත් වරාය අධිකාරිය පිල්ලි ගහපු මුදල් ගැන පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කෙරුණා. හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දීම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. වරායෙන් ලැබෙන්න ඕන ආදායම් අහිමි කළ අය වරාය සංවර්ධනය ගැන වැඩි බන කියන බවයි විවාදයට එක් වෙමින් ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. මේ අතර ජල බිල් පත කිසිසේත්ම ඉහළ දමන්නේ නැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ මාසික කඩේ සාමාන්‍යයෙන් රුපියල් 5යි 6යි. තොක ගන්නකොට රුපියල් 3ට 7ට ගන්න පුළුවන්කම ඇති. මේ මාසිකක් මිලදී ගැනීම සඳහා වරාය අධිකාරිය එක මාසිකක් රුපියල් 40 ගානේ ගන්නවා. මේ වගේ ගනුදෙනු විශාල ප්‍රමාණයක් සිදු සම්බන්ධවට වරායේ තත්ත්වය ගැන මම කතා කරන්න කැමති නැහැ. අපේ ජාතික වරායන් අතර තිබුණත් ඒක විකුණා දැමීමට ගත්ත තීරණේ මම නම් අනුමත කරන්නේ නැහැ. ගිවිසුමකට ඇවිල්ලා තියෙන අවුරුදු 70ක විකිනීමක් සිදු වෙන්නේ නැහැ. හම්බන්තොට වරාය අවුරුදු 70කින් එහා බදු දුන්නා. 33 අවුරුද්දක බද්දක් කියලා දුන්නොත් ඒක සින්නක්කර හැටියට සලකන්නේ. අතරම ඒක අපව ගන්න බෑ. ලංකාවේ දුන්නු ආයතනයක් කියන්නේ ගිවිසුම අනුව හෙට අපිට පුළුවන් ගිවිසුම මේ අහෝසි කරලා අපව අරගන්න. අපිට වන්දි බුන්දලක් ගෙවන්න තියෙන්නේ. ඩොලර් බිලියනයක් ලබා ගත්තා. භාණ්ඩාගාරයට ඒක අපි මේක විදේශ විනිමයට ඇතුල් කරන සංචිතියට අපිට ණය අරගෙන තියෙන්නේ. අපේ ණය පොලි අඩුයි සාමාන්‍ය වාණිජ පොලියට අගමැතිතුමාට වැරදුන අවුරුදු 70ක් නේ අවුරුදු 99 එකට හරකගේ අපට දීලා තියෙනවා කවන පැත්ත ඊට පස්සේ හරකගේ කිරිටිකයි ගොමටිකයි තියෙන පැත්ත දීලා තියෙනවා හරායතනෙට ඔබතුමා කියන විදියට මේක මේ එක රැයකින් ආපහු ගිවිසුම් අස්සන් ඉරන්න පුළුවන් නම් ඉතාලම හොඳයි ඒක කරගන්න බෑ ගරු හිටපු අගමැතිතුමනි राजपक्ष जनाधिपति වරායවල් ගොන්තුරු පොකන්නේ පෞද්ගලික සමාගම් සහ ආණ්ඩුව එකතු වෙලා. හැබැයි නෙගෝෂියේෂන් එක ඔන්න ඔතනයි ගැහිලා තියෙන්නේ. චීනේ වරාය හැදුනට පස්සේ ඕකේ ගැන්ට්‍රි ටික දාලා ඕක බාණ්ඩ ගත්තම මොන මඟුලකටද මොන කෙංගෙඩියකටද කොළඹ වරායට එන්නේ රෂ්‍යකක් නැත්තම් හම්බන්තොටට බාන්නේ නැද්ද? මේ ඔක්කොම අපි කරා තමයි. ණය ගත්ත නිසා මේ අමාරු වෙනවා. හැබැයි අපි අපේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගත්තේ නැත්තම් අපිට ප්‍රශ්නයක් වෙනවා. පළවෙනි ගල ගහන්නත් ඉස්සෙල්ලා CICT එක ඒකින් ස්පෙන් සමාගමට තිබුණෝ 15 කිලිම CICT එකට දුන්නා. CICT එකට දුන්නම CICT එකට කිලිම 85යි. ලංකාවේ රජරෙන්නේ 15යි. මාර ගේම් නේ. 70යි 30යි කියලා තිබුණේ කොබතුමා තහවුරු කරනවා. ඒකේ 30CT එකේ 30 තිබුණේ ලංකාවේ. ඒ කිවිසුම තිබුණේ 70යි 30යි. ඒක 85යි 15ට බැස්සුවයි කියලා. ඔව් තහවුරු කරනවා. දැන් මගෙන් ඔබතුමා තහවුරු කරන්න ඕනේ නැහැ. මේ ඉන්නේ ඇමතිතුමා තහවුරු කරගන්න. මම ඇමති වෙච්ච දවසේ ඉඳලා හොඳට කරලා වෙන්නන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ ජනාධිපති වෙලා ඉන්න කාලේ තමයි CICT එක දුන්නේ. CICT එක විවෘත කරන්න හදනකොට චීන සමාගම අඩුම ගානේ ලංකාවේ ජාතික කොඩියක්වත් දාන්න දුන්නේ නැහැ. ඊයේ පෙරේදා දුන්නා බටහිර පර්යන්ත. කාටද දුන්නේ? අදානි සමාගමට. පර්යන්තයන් නැහැ මූදාරි දුන්නානේ. දේශීය සම්පත් විදේශිකයන්ට දීපේව ආයි ගන්නෙනවයි කියලා ඒ පොරොන්දුව දීලා ආපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බටහිර පර්යන්තෙත් දුන්නා. ඒ අරමුදුව රටේ කොරෝනාවත් ගරානාව බවට පත් කරලා තියෙන මේ වරාය අධිකාරිය. මේ මුවාවරණ රුපියල් 7යි වෙන්නේ. රුපියල් 40 ගානේ මේ මුවාවරණ 12000ක් ගන්න මේ මල්ලක තියෙන බිල්පත් ඒ ඇනුම් කරපු ඔක්කොම තියෙන මම එයා සභාගත කරනවා. මේ එක ඇනුමකින් ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් කොරෝනාවෙන් ගරානාව කර බවට පත් කරගෙන තියෙනවා. අපේ වරාය දකුණු ආසියාවේ හොඳම වරායක් බවට පත් කරගන්න අවස්ථාව තියෙනවා. පෞද්ගලිකවද රජයේද කියන එක නෙමෙයි අපිට වාසි ලැබෙන විදිහට මේ කඩුවු ඉස්සරහට ගෙන යන්න ඕන කියන තැන තමයි අපි මතක් කරන්නේ. මොකද මේවා ප්‍රමාද කරලා පහු කරලා අපිට තියෙන අවස්ථාව අයි මේනක විතරයි එතනින් සිද්ධ වෙන්නේ. බටහිර පර්යන්තයක් නැහැ. බටහිර පර්යන්තයක් මේ වෙනතුරු සිමෙන්ති කොටයක් අද්දාලා පර්යන්තයට එක ගඩොලක් තියලා නැහැ. තාම තියෙන දිය කඩනේ විතරයි. මේ හදන්නේ රටට රකුසෙක් මවන්න. 2014 අපි දොඹ කර ඇනුම් කරනවා. අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කඩේට ගිහලා පාංගෙඩියක් ගන්න වගේ දොඹ කරයක් ගියේ. දොඹ කර තුනක් මේකට ගන්නවා. ආණ්ඩු ආපු ගමන් වරායට එන පළවෙනි අමතිවරයාගේ පළවෙනි වගකීම වෙන්නේ මොකද්ද? අපි ඇනුම් කරලා තියච්ච දොඹ කර ටික නවත්තනවා. අර හදපු පර්යන්තේ හැමමම තියෙනවා. මුකුත් කරන්නේ නැහැ. මේ අවුරුදු
පහක් යහපාලන ආණ්ඩුව තිබුණා. අමතිවරු 3 දෙනෙක් මාරු වුණා. එක අමතිවරර කොන්ද ගලින් තිබුණේ. මේ නැගෙනහිර පර්යන්තයට අවශ්‍ය කරන දොඹකර ටික ගෙනල්ලා මේ පර්යන්තය ක්‍රියාත්මක කරවන්න. අපි යන විමු කරපු 2015 දොඹකර ටික ගෙනල්ලා මේ පර්යන්තය ආරම්භ කළා නම් එතනින් ආදායම ලැබෙනවා. අනිවාර්යයෙන්ම 12 මිලියන් 200ක් 250ක ආදායමක් ලබා ගන්න පුළුවන් පර්යන්තයක් අපිට අහිමි කරපු උන්හැලා තමයි අද මෙතන ඉඳගෙන අපිට වැඩිවන කියන්නේ. හම්බන්තොට වරාය ඉදි කරපු සමාගම මේ වරාය ඉල්ලුව අවුරුදු 35ක කාලයකට ඩොලර් මිලියන 780ක් ගෙවන්න. රජය අවුරුදු 35කට ඉල්ලන සමාගමට ලබා නොදී දැනට දීලා තියෙන අවුරුදු 99ක කාලයට ඉල්ලපු සමාගමට තමයි මේක ලබා දුන්නේ. මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ මම කරුණු පෙන්නුවා. ඒක නිසාම තමයි මාව කැබිනට් ඇමති ධූරයෙන් නිරපීමට පවා ඒක හේතුණා. මේ වරාය ක්ෂේත්‍රයේ තුල මහින්ද රාජපක්ෂ මැතිතුමා ගබතුමාලේ අපේ කාලේ මේ කාලය තුල එක බින් අඟලක් තක්සේරුව ශ්‍රී ලංකාවේ නීති රණුව තක්සේරු කරුගේ තක්සේරුවට පිටින් එක බින් අඟලක් දීලා තිනවන නම් ඇමතිකම් වලින් ඉල්ලාස් වෙන්න අපි ලෑස්ති කියන එක බොම වගකීමකින් කියනවා ගරු මන්ත්‍රීතුමනි. මම අහනවා තොත්ත බබාලගෙන් දැන් හම්බන්තොට වරායට ගස්සු තක්සේරුවකෝ අද මෙතන කතා කරපු මන්ත්‍රීවරු රෙද්ද ඇඳගෙනද කතා කරන්නේ? අපි 20යි 22 ජල ගාස්තුව වැඩි කරන්නේ ජල බිල්පත වැඩි වෙන්නේ නැහැ. විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් මහතා ඉස්ලාමීය රාජ්‍යවල දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙනවා. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. අධික වර්ෂාව හේතුවෙන් අකුරැස්ස ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්ධක් කඩා වැටී තිබෙනවා. මින් කිසිවෙකුටත් ජීවිතහානි සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ. මරතාන පොලිසියේ දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරුකට අනුව පංචිකාවත ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර තිබෙනවා. නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ සිගරට් තොගයකුයි මෙලෙස අත්තරංගුට ගෙන ඇත්තේ. පිළියන්දල මකුළුදුව පලිගෙදර මහජන ක්‍රීඩාංගණය හා එම මාර්ගය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අද නිහඬ විරෝධතාවයක නිරත වුණා. ඒ විශාල ලෙස මහජන මුදල් නාස්ති වී ඇති බව පවසමි. පුවත්නිමයි සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.